ஐபவன் ஜோயபதே, ஐபவன் அம்மே தாத்தே, ஒன்னு அதமன் சோதானம் வேணே அப்பே எக்க ஸ்ரேணியே தருவோன் மத்திய அக்ஷர பாடமே இத்திரி கொட்டது கியல தென்னா. அம்மல தாத்தரட்ட மதகேத்தி புஞ்சி ஸ்கூலிங் அப்பே பசுவிய தத்தியே கதாபாகரா அப்பே புஞ்சி துவலபுத்தாலட்ட மத்திய அக்ஷர நமையாக தீனவா கியலா. මෙන්න මේ මධ්‍ය අක්ෂර නමයෙන් මං ග අක්ෂරය ගැන ගොඩාක් කරුණු කියලා දුන්න අපේ දුවල පුතාලට. කොහොමද ග අක්ෂරය පසුරුල ලියන්නේ, ඒ වගේම ග අක්ෂරයෙන් ආරම්භ වන වචන මොනවද, ඊගාවට ග අක්ෂරය ඇසුරෙන් අපේ දුවා දරුවන්ට කරන්න පුළුවන් ක්‍රියාකාරකම් මොනවද, ඒවා කොහොමද කරන්නේ, එතකොට දරුවා මේ අක්ෂරය හොඳින් අවබෝධ කරගත්තද කියන දේ පැහැදිලිව අපි තේරුම් ගන්නේ කොහොමද කියලා මම පසුගිය සතියේ පුංචි ස්කෝලේ කියලා දුන්නා. ඉතින් මං අද හිතුවා අපේ දුවල පුතාලට අම්මල තාත්තලට කියලා දෙන්න ඕන කියලා මධ්‍ය අක්ෂරවල ඉතුරු කොටස. ඉතින් මං ඔන්න අද මධ්‍ය අක්ෂර ඉතිරි මධ්‍ය අක්ෂර අට ගැනම කියලා දෙන්න සූදානමින් ඉන්නවා. ඔන්න අම්මල තාතල දුවල පුතාල ඔන්න පුංචි ස්කෝලෙත් එක්ක අද රැඳිලා ඉන්න ගොඩාක් දේවල් කියලා දෙනවා. අම්මේ තාත්තේ හොඳින් මේ පාඩමට සවන් දෙන්න. එතකොට ඔයාලට ඔයාලගේ දරුවන්ට නිවැරදිව මේ පාඩම කියලා දෙන්න පුළුවන්. මොකද කොරෝනා වසංගතයත් එක්ක දරුවන්ගේ අධ්‍යාපන කටයුතු පොඩ්ඩක් ඇනහිටලා තියෙන්නේ. දැන් ඉතින් ඕගොල්ලෝ තමන්ගේ දරුවන්ගේ ගුරුවරයා විදිහට හිතලා මේ දේවල් ඇසුරෙන් තමන්ගේ දරුවන්ට උගන්වන්න එයාලගේ අධ්‍යාපන කටයුතු අඩාල වෙන්න දෙන්න එපා. ඔන්න පුංචි ස්කෝලෙත් එක්ක නිරන්තරයෙන් එකතු වෙලා හිටියොත් ඔගොල්ලන්ට ඔගොල්ලොන්ගේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු පහසුවෙන් කරගෙන යන්න අත්වැලක් සපයනවා. හොඳයි, එහෙනම් අම්මේ තාත්තේ අපි මතක් කරගමු නේද මධ්‍ය අක්ෂර ටික මොනවද කියලා. මම එදා කියලා දුන්න මධ්‍ය අක්ෂර නමයක් තියෙනවා කියලා. හොඳයි, මං කියලා දෙන්නම් මේ මධ්‍ය අක්ෂර මොනවද කියලා. අපේ අම්මල තාත්තලාට මතකයි නේද මධ්‍ය අක්ෂර කියන්නේ මොනවද කියලා. ඔව්, මධ්‍ය අක්ෂර කියන්නේ පස් රූල් පොත ගන්නකෝ, පස් රූල් පොතේ රූල් පහක් තියෙනවනේ. මෙන්න මේ රූල් පහෙන් පස් රූල් පොතේ දෙවනි රූලයි හතරවෙනි රූලයි අතර තමයි මධ්‍ය අක්ෂර අපි ලියන්නේ. මධ්‍ය අක්ෂර ලියද්දී අපි භාවිතා කරන්නේ පස් රූලේ දෙවනි රූලයි හතරවන රූලයි අතරේ. කියන්නේ දෙවනි රූලයි තුන්වන රූලයි හතරවන රූලයි ආශ්‍රයෙන් තමයි අපි මධ්‍ය අක්ෂර ලියන්නේ. මේ බලන්නකෝ, මම ඔන්න රූප සටහනකින් දක්වලා තියෙනවා පස් රූල් පොතේ රූල් පහ ඇතුරෙන් මධ්‍ය අක්ෂර කොහොමද ලියන්නේ කියලා. එතකොට මධ්‍ය අක්ෂර නමයක් තියෙනවා කියලා මම කියපනි. මේ බලන්නකෝ, ග අක්ෂරය, හ අක්ෂරය, ය අක්ෂරය, ස අක්ෂරය, ප අක්ෂරය, න අක්ෂරය, ත අක්ෂරය, ක අක්ෂරය, ඒ වගේම සංඥක ග අක්ෂරයත් අපි මධ්‍ය අක්ෂර විදිහට ගන්නවා. දැන් මම මේ කියලා දුන්න මධ්‍ය අක්ෂර නමයෙන් මම එදා ග අක්ෂරය ගැන සම්පූර්ණයෙන්ම පාඩම කියලා දුන්නා. ඉතින් මං අද ඉතුරු අක්ෂර ටික කියලා දෙන්නම් අපේ දුවල පුතාලට අම්මල තාත්තලට. මේක සටහනක් දාගන්නවා නම් ගොඩාක් වටිනා. එතකොට ඕගොල්ලොන්ට පිළිවෙලකට ඔබේ දරුවාට මේ පාඩම පැහැදිලිව කියලා දෙන්න පුළුවන්. හොඳයි අම්මේ තාත්තේ, එහෙනම් අපි හ අක්ෂරය ගැන මුලින්ම පාඩම ඉගෙන ගමු නේද. හ අක්ෂරය බලන්නකෝ. හ අක්ෂරය පස් රූල් පොතේ ලියන්නේ මම මෙන්න මේ දක්වලා තියෙන විදිහට. මම මේ රූප සටහනකින් දක්වලා තියෙන්නේ එන්න ඒ ආකාරයට තමයි අපි හ අක්ෂරය පස් රූල් පොතේ ලියන්නේ. එතකොට අම්මේ තාත්තේ, දැන් හ අක්ෂරය ගැන දුවල පුතාලට පුරුදු කරනකොට හඳුන්වා දෙනකොට
මෙන්න මේ දක්වලා තියෙන විදිහට පස් රූල් පොත අරගෙන ඒ විදිහට අකුරක් ලියලා මුලින්ම දරුවට කඩේවි ඇඳලා දීලා මුලින්ම හ අක්ෂරය ලියන්න පුරුදු කරන්න. ඊට පස්සේ දරුවට තනියම හ අක්ෂරය ලියන්න දෙන්න. මොකද පසුගිය කොරෝනා කාලයත් එක්ක අපේ දරුවන්ට පෙරපාසලේ වැඩ කටයුතු ටිකක් අතපසු වුණා. ඒ නිසා අපි මුලින්ම අපේ දරුවන්ට ඒ අතපසු වුණු වැඩ කටයුතුත් එක්කම කියලා දෙමු. හොඳයි. මෙන්න මේ විදිහට හ අක්ෂරය පස් රූල් පොතේ ලියන්න දීලා ඊට පස්සේ අපේ අම්මලා තාත්තලාට තියෙන පුංචි කීයාකාරකමක් කරවන්න අපේ දරුවන්ට. ඒකට පොඩි පින්තූර කිහිපයක් අරගෙන මේ කාඩ් පත්වල අලවලා මෙන්න මේ කියපු මධ්‍ය අක්ෂරත් ඒ සඳහා යොදා ගන්න ඕනි. යොදාගෙන මෙන්න මේ හ අක්ෂරයත් කාඩ් පතක අලවලා ඒකට අදාළ පින්තූර කාඩ් පත් දරුවා ළඟට දීලා දරුවට මේක ශබ්ද නගා කියවන්න පුරුදු කරන්න. ඒ කියන්නේ හ අක්ෂරයෙන් ආරම්භ වන වචන මොනවාද, පින්තූර මොනවාද කියලා දරුවාට හඳුන්වා දෙන්න තරස්වන්න. එතකොට දරුවා හ අක්ෂරය ගැන ගොඩාක් පහසුවෙන් අවබෝධ කරගනී. අපි බලමු නේද දුවේ පුතේ, අම්මේ තාත්තේ නම් බලමු නේද හ අක්ෂරයට අදාළ රූප මොනවාද කියලා අපි හඳුනා ගනිමුකෝ. එහෙනම් හ අක්ෂරයෙන් ආරම්භ වන වචන ඊට අදාළ පින්තූර මොනවාද කියලා බලමුකෝ. හ අක්ෂරයෙන් හත. මේ බලන්නකෝ හතේ ඉලක්කම. එතකොට හත කියන වචනය හ අක්ෂරයෙන් තමයි පුතේ ආරම්භ වෙන්නේ. හය. හය. හයත් ආරම්භ වෙන්නේ හ අක්ෂරයෙන්. මේ බලන්නකෝ මොනවද තියෙන්නේ කියලා. හතු. මොනවද? හතු. එතකොට ඒකත් ආරම්භ වෙන්නේ හ අක්ෂරයෙන්. මේ බලන්නකෝ මේ කවුද මේ? හඳ මාමා නේද? හඳ. හඳ හ අක්ෂරයෙන් තමයි ආරම්භ වෙන්නේ. ශබ්ද නගල කියවන්න ඕන පුතේ. හංසයා. කවුද? හංසයා. එතකොට හංසයාත් හ අක්ෂරයෙන් ආරම්භ වෙන වචනයක්. එතකොට ඔන්න හත, හය, හතු, හඳ, හංසයා. එතකොට මෙන්න මේ අක්ෂර හ අක්ෂරයෙන් ආරම්භ වෙන වචන. එහෙම නැත්නම් ඒ වචන වලට අදාළ රූප අපිට හඳුනා ගන්න පුළුවන්. හොඳයි පුතේ. ඔන්න අපි හ අක්ෂරයෙන් ක්‍රියාකාරකමක් අපි කරා නේද? එතකොට මෙන්න මේ විදිහට මෙන්න මේ මධ්‍ය අක්ෂර ඇසුරෙන් කරන්න පුළුවන් ක්‍රියාකාරකම් මම පුංචි ඉස්කෝලේ පේජ් එකේ තවදුරටත් බලකනවා. එතකොට අම්මලා තාත්තලාට පුළුවන් ඒ දමන අභ්‍යාසත් ඒ දමන පැවරුණුත් එකතු කරලා දරුවන්ට ගොඩාක් හොඳට මේ පාඩම කියලා දෙන්න. හොඳයි අම්මේ තාත්තේ. අපි එහෙනම් ය අක්ෂරයත් ඒ විදිහට ඉගෙන ගමු නේද? ය අක්ෂරය බලන්නකෝ. ඔන්න මම රූප සටහනකින් පස් රූල් පොතේ ය අක්ෂරය ලියන්නේ කොහොමද කියලා පෙන්වා දීලා තියෙනවා. මේ ආකාරයට අම්මලා තාත්තලාට පුළුවන් පස් රූල් පොත අරගෙන ය අක්ෂරය පස් රූල් පොතේ දරුවට ලියවන්න හුරු කරන්න. මුලින්ම ඒක තමයි කරන්න ඕන අම්මේ තාත්තේ. මම මේ ය අක්ෂරය පස් රූල් පොතේ කොහොමද ලියන්නේ කියලත් මම පුංචි ඉස්කෝලේ පේජ් එකේ දමන් නම් පැවරුම් පතක්. එතකොට ඒකත් පුළුවන් නම් ප්‍රින්ට් අවුට් අරගෙන අපේ දරුවන්ට ඒකත් ලියවන්න කඩිරි ඔස්සේ ලියන්න මුලින්ම පුරුදු කරලා ඊගාවට තනියම දරුවාට පස් රූල් පොතේ ය අක්ෂරය ලියන්න හුරු කරන්න. හොඳයි අම්මේ තාත්තේ. එහෙනම් අපි බලමු නේද ය අක්ෂරයෙන් ආරම්භ වෙන වචන සහ ඊට අදාළ පින්තූර මොනවද කියලා. හොඳයි. මේ බලන්නකෝ. යතුර. මොකද්ද යතුර? එතකොට යතුර කියන වචනයට අදාළ පින්තූරේ තමයි මේ තියෙන්නේ. එතකොට ය අක්ෂරයෙන් තමයි යතුර ආරම්භ වෙන්නේ. යට. යට. මේ බලන්නකෝ.
නේද බෝලේ යට යට කියන වචනේ ය අක්ෂරයෙන් තමයි ආරම්භ වෙන්නේ යකඩ යකඩ ශබ්ද නගලා කියවන්න ඕනේ යකඩ කියන වචනේ ය අක්ෂරයෙන් තමයි ආරම්භ වෙන්නේ යහන යහන මේ යහන කියන්නේ පුතේ අපි ඇඳට එතකොට ඇඳට අපි යහන කියලා කියනවා එතකොට යහන කියන වචනේ අපිට ගන්න පුළුවන් ය අක්ෂරයට අදාළ වචන විදිහට හොඳයි පුතේ ඔන්න අපි දැන් හ අක්ෂරය ගැන ඉගෙන ගත්තා ඊගාවට ය අක්ෂරය ගැන ඉගෙන ගත්තා ඒ වගේම ඊට අදාළ පින්තූර සහ වචන මොනවද කියලා අපි ඉගෙන ගත්තා ඔන්න ඔයාලත් පුරුදු වෙන්න ඕන මෙන්න එක එක අක්ෂර වලට ගැලපෙන පින්තූර තෝරන්න හඳුනා ගන්න හොඳයි ඊගාවට අපිට ඉගෙන ගන්න තියෙන ස අක්ෂරය අපි ඉගෙන ගමු නේද ස අක්ෂරය මේ බලන්නකෝ මෙන්න මේ විදිහට තමයි අපි ස අක්ෂරය පත්‍රූල් පොතේ ලියන්නේ ඒකත් අපේ අම්මලා තාත්තලාට පුළුවන් ස අක්ෂරය මුලින්ම කඩිරි දිගේ ලියන්න දීලා දරුවන්ට පත්‍රූල් පොතේ ලියන්න මූලික පුහුණුව දීලා ඊගාවට අපේ අම්මලා තාත්තලාට පුළුවන් ස අක්ෂරය පස්රුල් පොතේ තනියම දරුවට ලියවන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මේ විදිහට පින්තූර ගලපන්න. එක එක් පින්තූර වලට අදාළ අක්ෂරය තෝරන්න. ඒ වගේම අවචනං පොඩි පින්තූර පොතක් හදලා එක එක් අක්ෂරයට ගැලපෙන පින්තූර අලවන්න. එතකොට දරුවට ගොඩක් ආස හිතෙයි මේ දරුවෝ ගොඩක් පින්තූරත් එක්ක ගනුදෙනු කරන්න කැමතිනේ. ඉතින් එතකොට දරුවටත් ඉගෙන ගන්න ආසාවක් ඇති වේ. හොඳයි. එහෙනම් අම්මේ තාත්තේ අපි බලමු නේද ස අක්ෂරයෙන් ආරම්භ වෙන වචන මොනවද කියලා. මේ බලන්නකෝ මේ කවුද? අපේ වත්තට මල් පැණි බොන්න එනවා නේද? සමනලයා. සමනලයා. එතකොට සමනලයා ස අක්ෂරයෙන් ආරම්භ වෙනවා. සරුංගලය. සරුංගලය. එතකොට සරුංගලය ආරම්භ වෙන්නේ මොන අක්ෂරයෙන්ද පුතේ? ස අක්ෂරයෙන්. සරම. සරම. සහල්. සහල්. සහල් කියන්නේ මොනවාද? අපි කන බත් අපි කඩෙන් ගේන්නේ නේද? සහල්. සතර සතර එතකොට සතර කියන වචනයත් ස අක්ෂරයෙන් තමයි ආරම්භ වෙන්නේ සතය සතය එතකොට සතය කියන වචනේත් ඔන්න ස අක්ෂරයෙන් ආරම්භ වෙනවා සමනලයා සරුංගලය සරම සහල් සතර සතය එතකොට මෙන්න මේ වචන කිහිපෙම පුතේ ආරම්භ වෙන්නේ ස අක්ෂරයෙන්. හොඳයි. ඊළඟට අපි ප අක්ෂරයත් එන්න ඒ විදිහට හඳුනගමුකෝ. ප අක්ෂරය කොහොමද අපි පස්රුල් පොතේ ලියන්නේ? ප අක්ෂරය පස්රුල් පොතේ ලියන්නේ මෙන්න මේ විදිහට. බලන්නකෝ. ඔන්න මම රූප සටහනකින් දක්වලා තියෙනවා ප අක්ෂරය කොහොමද පස්රූල් පොතේ ලියන්නේ කියලා. ඔන්න අම්මලා තාත්තලා පස්රූල් පොත අරගෙන ප අක්ෂරය කොහොමද ලියන්නේ කියලා සටහනක් දාගන්න. එතකොට අම්මලා තාත්තලාට පුළුවන් දරුවන්ට මේ ටික පැහැදිලිව එකින් එක දවසින් දවස කියලා දෙන්න. හොඳයි. මෙන්න මේ විදිහට තමයි අම්මේ තාත්තේ ප අක්ෂරය පස්රූල් පොතේ ලියන්නේ. එහෙනම් අපි දැන් ප අක්ෂරය මම කිව්වානේ කඩේ දිගේ මුලින්ම ලියන්න පුරුදු කරන්න ඕනේ. ඊට පස්සේ අපේ දරුවන්ට ප අක්ෂරය තනියම ලියන්න ඉඩ දෙන්න. ඒ වගේම පුතේ අනිවාර්යයෙන්ම මතක තියාගන්න මේ අකුරු සමානව ලස්සනට ලියන්න පිළිවෙලට ලියන්න පුරුදු වෙන්න ඕනේ. අපි අපේ පොත් පිළිවෙලට තියාගන්න ඕන. හොඳද? එහෙනම් අපි පටන් ගමු නේද ප අක්ෂරයෙන් ආරම්භ වෙන වචන මොනවද කියලා ඉගෙන ගන්න. හොඳයි.
අක්ෂරයෙන් මොනවද පුතේ අපිට ඉගෙන ගන්න පුළුවන් වචන මතක් කරගෙන බලන්න ප අක්ෂරයෙන් ආරම්භ වෙන වචන මොනවද කියලා ඔව් මේ බලන්නකො මම පින්තූර වලින් ඔන්න අපේ දරුවන්ට දක්වලා තියෙනවා ප අක්ෂරයෙන් පස පස මේ පොළවේ තියෙන පස් එතකොට පස කියන වචනේ ප අක්ෂරයෙන් ආරම්භ වෙනවා මේ බලන්නකො පය 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 කියන්නේ එතකොට කකුලට නේද පුතේ එතකොට පය කියන එකත් අපිට ප අක්ෂරයෙන් ආරම්භ වෙන වචනයක් විදියට ගන්න පුළුවන් පහ පහ එතකොට පහ කියන වචනේ ආරම්භ වෙන්නේ පයන්නේ මේ බලන්න පුතේ කවුද ඉන්නේ කියලා පඹයා කවුද පඹයා පඹයා කියන වචනේ ආරම්භ වෙන්නේ ප අක්ෂරයෙන් පනාව පනාව ඊළඟ වචනේ තමයි පුතේ පනෝවා මේ බලන්න රූප සටහන කියන දක්වලා තියෙනවා පනෝවා පත්තරය 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 කියන වචනේ අපිට ප අක්ෂරයෙන් දක්වන්න පුළුවන් පහන 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 කියන වචනයත් ආරම්භ වෙන්නේ ප අක්ෂරයෙන් පුතේ හොඳයි අපි අද එතකොට හ අක්ෂරයෙන් ය අක්ෂරයෙන් ස අක්ෂරය ගැන අපි අද ඉගෙන ගත්තා ඒ වගේම ප අක්ෂරය ගැනත් ඉගෙන ගත්තා ඔන්න මම දැන් අකුරු 9 අද අකුරු 4ක් ගැන කියලා දුන්නා ඉතින් දැන් මේ අකුරු වලින් අපේ අම්මලා තාත්තලාට ගොඩාක් ක්‍රියාකාරකම් කරන්න පුළුවන්. ඒ තමයි මේ එක එක අක්ෂර වලින් ආරම්භ වෙන පින්තූර අලවන්න පුළුවන්. ඒ වගේම තමයි මේ පින්තූර තෝරන්න දෙන්න පුළුවන් මේ අක්ෂර වලට අදාළ රූප තෝරන්න දෙන්න පුළුවන් දරුවන්ට. නේද? ඒ වගේම තමයි අකුරු පින්තූර බලලා ඒ අකුරු වලට අදාළ පින්තූර යා කරන්න දෙන්න පුළුවන්. ඊට අමතරව අසල්ලි වීමට මේ අක්ෂර වලින් පටන් ගන්න අකුරු දෙකේ වචන ලියන්න දෙන්න පුළුවන්. ඉතින් මේ වගේ මම මේ අක්ෂර වලට අදාළව එක එක අභ්‍යාස පුංචි ඉස්කෝලේ පල කරනවා. එතකොට අම්මලා තාත්තලාට පුළුවන් ඒ ඇසුරුනුත් අපේ දරුවන්ට මේ පාඩම ගොඩාක් හොඳට කියලා දෙන්න. හොඳයි අම්මේ තාත්තේ අපි ඊළඟ දවසේදී එහෙනම් මේ පාඩමේ ඉදිරි කොටස අපි කතා කරමු. මං හිතනවා අපේ අම්මලා තාත්තලාට අද මේ කරපු පාඩම පැහැදිලි ඇති කියලා. ඉතින් මේ වගේම වටිනා පාඩම් මාලාවන් නැරඹීමට අපේ අම්මලා තාත්තලාට කරන්න තියෙන්නේ පුංචි ඉස්කෝලේ YouTube channel එක subscribe කරන්න, like කරන්න, comment කරන්න, යාළුවෝ අතර share කරන්න. ඒ වගේම පුංචි ඉස්කෝලේ page එකත් එක්කත් එකතු වෙන්න කියලා ආරාධනා කරනවා. ඒකෙනුත් දැනුම් රාශියක් ලබා ගන්න පුළුවන්. හොඳයි මේ දහත්තේ හොඳයි දුවේ පුතේ ඊළඟ දවසේදී අපි එහෙනම් මුංචි ඉස්කෝලේ ශ්‍රේණිය සිංහල පන්ති ඊළඟ කොටසින් නැවත මගේ දුවල පුතාලා සියලු දෙනාටම තෙරුවන් සරණයි.